මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට නිරාශාගේ නිවසේ කොහේ සිට බැලුවද පෙනෙන්නේ හන්තානය මේ ගෙදරට ආ මොහොතේ සිට සිය වතාවක් පමණ වන්දනා මේ හන්තානයේ දෙස බලා වුණාය උඹ හන්තානේ කතාව ෆිල්ම් එක බලලා තියෙනවද විජේ කුමාරතුංග ඉන්නේ නිරාශා පැමිණ කෙල්ලගේ උරතලයට සුරත තබා කතා කළාය කෙල්ල කල්පනා කරනවා වැඩිය හරි ලස්සනයි ඒක ෂූට් කරලා තියෙන්නේ ඔය හරියේ තමා ඒ දවස්වල අපේ අම්මයි තාත්තයි ලවුලු හන්තානේ නොගිය තැනක් නෑල්ලු අම්මා ඉතින් කියනවද කියන්නේ මං අහනවා හන්තාන කන්ද මතු පිටෝ පුංචි පුංචි ගල්පතුරු මතින් ගලා යන දිය කඳුරු මතට බැස යන හිරු රැස් වැටීමෙන් එන අපූරු දිස්නයක් ඈතට ලස්සනට දිස්වේ තව මොහොතකින් මුළු කඳු යායම කළුවරින් වැසී යනු ඇත මන් ටවුමට යන ත්‍රිවිල් අංකල් කෙනෙක් ඉන්නවා මං එන්නයි කිව්වා ඇඳ ගම්මු චූටි නිරාශා කීවි ආදරේනි ජීවිතේ මේ තරම් තනි වූ කෙල්ලෙක් මෙහෙම ඉන්න එකත් ඇයට පුදුමය මන්නම් මැරෙයි කෝ අඳින ඇඳුම් පෙන්නපන් නිරාශා අසත්ති වන්දනා පුදුමින් බැලුවාය ඇයි එකට මැච්චෙන ඇඳුමක් තෝරගන්න බෑ නැත්තම් රයිගමයි ගම්පොලයි වාගේ යයි යුවතියන් දෙදෙනා මොහොතකට සිනාසුනුය එහෙම සිනාසෙද්දි කෙල්ල කොච්චර ලස්සනද නිරාශාට සිතුනේ උඹේ ජීවිතේ එහෙම අවදානම් වෙන එකක් නෑ ඇයට සිතුනේ මේක නිරූ වන්දනා මාලිගාවට අඳින්නට තෝරාගත්තේ තද කාකි කොළ පැහැක සායත් සුදු බ්ලවුසයත්ය රේන්ද බීක්කු මොස්තරේට කර කපා තිබු ඒ චාම් බ්ලවුසයට වන්දනා ආශා කළාය ලස්සනයි එහෙමනම් අඳිමු නාන කාමරේට යන්නට ගිය වන්දනා යලි නිරාශා වෙත ආවාය ඇයි කෙල්ලේ අන්කල් මොනවා කියයිද දන්නේ නෑ නේද නිරු වන්දනා කියද්දි නිරාශා සිනාසුනාය ඇය තාත්තාගේ හැටි හොඳට දැන වුණාය ඒ දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් එයා හිතන්නේ මෙයාගේ පපුවෙන් ඒ ගැන ඔබ බය වෙන්න එපා නාන කාමරේට යද්දි වන්දනා යලි යලි සිහි කළේ නිරාශා කියව කතාවය එයා හිතන්නේ මෙයාගේ පපුවෙන් ආදරය මහ පුදුමාකාර දෙයක් වන්නට ඇතයි වන්දනාට සිතුනි එයා කවදා කොහොම මේ ජීවිතයට දැනෙයිද ඔයා ගොඩක් පරක්කු වෙලා නම් ජීවිතයට එන්න හිතන්නවත් එපා වන්දනා මේ ටික කීවේ ඒ හමුවන කිනාටය තමාට සිතෙන දේවල් කියා පසු ඇයටම සිනා ගියේය වන්දනා ඇඟ සෝදා ගන්නට කරාමේ ඇරියාය මේ නාන කාමරයට එන්නේ හන්දානේ ස්වභාවික උල්පත් ජලය ඒ වතුර ටිකටම හිතේ තිබූ බරින් කාලක්වත් සැහැල්ලු වූවායයි ඇයට සිතුනි ඉතුරු ටික සැහැල්ලු කළේ නිරාශාය මාලිගාවට යන්නට පිටත් වෙන්නට පෙර නිරාශා අම්මාට වැන්දාය වන්දනාද ඇයි පිටුපසින් පැමිණ වඳිද්දි අම්මාගේ පපු ඇවිලිනි ඇයි එහෙමම කෙල්ලව නැගිට්ටවා ඒස සිපගත්තාය ගිහින් එන්න මොනා හරි ඕන දෙයක් තියනවා නම් පුතා නිරාශාට කියන්න මන් සල්ලි දුන්නා
වන්දනාගෙ හදවත ඇවිලින්නේ. ඇයි කොතරම් හොඳ අම්මා කෙනෙක්ද? එහෙම කියලා දෙයක් නෑ අම්මේ. දෙන්නටම හොඳ නයිටි දෙකක් තෝරගන්න. වන්දනා නිරාශාදස බැලුවේ ඇවිලි ගිය දින දිනේ. අම්මට පින්. වන්දනාට එහෙම කියුනේ ඇනොම් මැදිනේ. අම්මා කෙල්ලගේ හිස පිරිමැද්දේ ආදරේනි. නාඩ ඉන්නේ හිතේ සැනසීමෙන් මාලිගාවට බාරයක් වෙන්න. ඔයාට වරදින්නේ නෑ පුතේ. පරිස්සමින් දරුවගේ අතින් අල්ලගෙන යන්න. ඇයි කීවේ නිරාශාටය? නිරාශා එතනදීම වන්දනාගේ අතකින් අල්ලා ගත්තාය. තවමෙන් මොනවද අම්මේ ගේන්න තියෙන්නේ? උදේට කිරිබත් හදන්න හොඳ සුදු කැකුළු ටිකක් අරන් එන්න. ආව් ආව් හෙට කිරිබත්. ඔය උඹ ආපු සතුටට. වන්දනා සිනාසුනේ දුප්පරවය. මේ අනාථ ජීවිතයේ සතුටක්ද? මෙරුණු අම්මා තමාට වන්දනා කියා නම තිබ්බේ ඇයි? හන්දාන ස්කීම් එකෙන් යුවතියන් දෙදෙනා පිට වෙද්දී මානුවරට යන්තම් කලවර වැටෙන්න ගත්තා පමණි. නිරාශා ත්‍රීවිලරට නැග්ගේම වන්දනාගේ අතකින් අල්ලාගෙනය. මේ අතේ සීතල. නිරාශා කීවාය. වතුර සීතලයිනේ. උඹට තාම හුරු නෑනේ. අංකල් මේ මගේ නැට්ට හොඳම යාළුවා. ත්‍රීවිලරේ රියදුරු වයස අවුරුදු 50ක පමණ කෙනෙක්ගේ. ඔහු පිටපස හැරි භයාදුව සිනාසුනේය. කොහෙද පුංචි නෝනලා යන්නේ? ඉස්සල්ලාම යන්නේ අංකල් මාලිගාවට. ඊට පස්සේ පොඩි රවුමක් දාමු. නිරාශා සිනාසි කීවාය. අංකල් තමා මාව නුවර වටේ එක්කන් යන්නේ. කොළඹදී ගින්දරින් පිච්චි පිච්චි ගිය සැප වාහනවලට වඩා මේ හුටු හුටු හොඳය. ඉතින් දැන් මාලිගාවට ගිහින් මොනවාද ප්‍රාර්ථනා කරන්නේ? නිරාශා අසද්දි වන්දනා දුම්බරව සිනාසුනාය. සුළුවට ගන්න එපා කෙල්ලේ. එක පිරිසුදු හිතකින් බාරවයන්. ඒක ඉෂ්ට වෙනවා. දලදා හාමුදුරුවන්ගේ හාස්කම් උඹ දන්නේ නෑ. අනේ මන් දන්නව නිරු. ලොකු බලාපොරොත්තු හිතේ නෑ. මට කියපන්. නෑ ඉස්සල්ලා කරන්න පුංචි රස්සාවක් හම්බුනොත් ඇති. නිරාශාගේ හද ලෝදිය දැම්මාක් මෙන් පිච්චිනේ. කෙල්ලට මෙහෙම ඕවායයි අදාගන්නටත් අමාරුය. අනේ උඹ කොහොමද එකපාර රස්සාවල් කරන්නේ? වන්දනා සිනාසුනාය. ජීවිතයේ මැදින් එක ගම් වතුරක් ගලා ගොස් තිබියදී ගෙදර ළිඳ කෙසේ රැකගන්නද? එහෙම නොකර කොහොමද නිරු? ටිකක් ඉවසලා හොඳ ජොබ් එකක් බලමු. අපි දෙන්නට කරන්න පොඩි පඩියක් ලැබෙන පොඩි ජොබ් එකක් තිබ්බනම් මට ඇති. එහෙම සිතනමුත් වන්දනාය නිරාශාට කීවේ නැත. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.